එනම් දරුවනි ජීවිතේ වරදින්න මහ වෙලාවක් යන්නේ නැහැ. හැබැයි අපි ජීවිතේ වරද්ද ගන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ හේතු දෙක මම ඔබටත් කියලා දෙනවා. ජීවිතේ වරදින් නැතුව ගෙවන්න අපිට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. හැබැයි අපි එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි අපි කරන කියන දේවල් ගැන විමසිලිමත්ව කටයුතු කිරීම. පළවෙනි දේ අපිට ජීවිතේ වැඩ කරන හැටි, ජීවිතේ කටයුතු කරන හැටි, ජීවිතේ ගමන් කරන හැටි, එහෙම නැත්නම් ජීවිතේට අවශ්‍ය දේවල් කියලා බාහිරින් කියන දේවල් තියෙනවා. යාළුවෝ වෙන්න පුළුවන්, මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, වටපිටාවේ අය වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්. අපිට විවිධාකාර පෙළඹවීම් කරනවා. එහෙම නැත්නම් විවිධාකාර දේවල් ලබා දෙනවා, යෝජනා ලබා දෙනවා. ඊට පස්සේ විවිධාකාර දේවල් අපිට පෙන්වනවා. මෙහෙම කරොත් හොඳයි, මෙහෙම කරන්න, මේක කරමු, මෙහෙයන් අරහෙයන් කියලා කියනවා. එතකොට අපි ඒකට කැමති නිසා, එහෙම නැත්නම් බාහිරයි කියන නිසා මොනෑම් හේතුවක් පදනගෙන කරගෙන ඕ අපි ඒක කරනවා. මෙතනදී අපිට ගොඩාක් වරදින තැන් තියෙනවා. මුළු ජීවිතේම වරද්දගත්තුවා ඉන්නවා. ඒකට හේතුව තමයි අපි ඒකෙදි කල්පනා කරන්නේ නැහැ මේක මට හොඳයිද, මේකෙන් මගේ ජීවිතේ මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙනවද, මේකෙන් අනුන්ගේ ජීවිතේ මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙනවද, මේකෙන් මගේ අනාගතයට හොඳයිද, මේ කරන දේ මා නීතිමේ විරෝධී දෙයක්ද, මේ කරන දේ තුළ මට දියුණුවක් ලැබෙනවද නැද්ද කියලා විමසන්න පුරුදු වෙලා නැහැ අපි. අපි සමහර මිනිස්සු කියපු ගමන් කරනවා. ඒ ගැන කවදාකවත් අපි හොයන්නේ නැහැ. ඒ ගැන දැනුම ගවේෂණය කරන්නේ නැහැ. සමහර මිනිස්සු ආසාව ඇති වෙන විදිහට ඒක වර්ණනා කරන් පස්සේ අපිට ඇති වෙච්ච ආසාව නිසා අපි ඒක කරනවා. ඒ කියපු කෙනා ගැන අපි විමසන්නේ නැහැ. ඒ කියපු දේවල් කරන්න කියලා ලෝකෙ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි හිතන්නේ නැහැ. සමහර මිනිස්සු වර්ණනා කළ සමහර දේවල් අපිට දෙනවා. ඒ වර්ණනා කිරීමට අහු වෙලා අපි ඒක කරනවා. හැබැයි එතනදිත් අපි විමසන්නේ නැහැ. මේක මට අවශ්‍ය දෙයක්ද? මේක මට අනවශ්‍ය දෙයක්ද? මේකෙන් මගේ ආර්ථිකයට බලපානවද? මේකෙන් මගේ ශරීර සෞඛ්‍යයට බලපානවද? මේකෙන් මගේ අනාගතයට බලපානවද? මේක මගේ අධ්‍යාපනයට හානි වෙනවද නැද්ද කියලා අපි හිතනවද? අපි හිතන්නේ නැහැ. අපි ඒකට පෙළඹීම නිසා, අපි ඒකට කැමති නිසා අපි ඒක බාර ගන්නවා. බාර අරගෙන අපි විනාශ වෙනවා. ඕක තමයි වැඩිපුර මිනිසුන්ට වෙන දේවල්. ගොඩාක් හිරගෙවල් වල ගියොත් ඕක තමයි අපිට දකින්න ලැබෙන්නේ. සමාජය නිසා විනාශ වුණා කියලා කියනවා. යාළුවෝ නිසා විනාශ වුණා කියලා කියනවා. අසල්වැසියෝ නිසා විනාශ වුණා කියලා කියනවා. දෙමව්පියෝ නිසා විනාශ වුණා කියලා කියනවා. එතකොට ඇසුරු කරපු මිනිස්සු නිසා විනාශ වුණා කියලා කියනවා. ඇත්තට මේගොල්ලෝ විනාශ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඒ බාහිර ලෝකෙන් ලැබිච්ච දේ විමසුවේ නැහැ. තමන්ටත් අනුන්ටත් හොඳයිද කියලා විමසුවේ නැහැ. මේක මට යහපතක්ද අයහපතක්ද කියලා විමසුවේ නැහැ. මේක කුසල්ද අකුසල්ද කියලා විමසුවේ නැහැ. මේක පින්ද පව්ද කියලා විමසුවේ නැහැ. මේක කළ යුතුයිද නොකළ යුතුයිද කියලා විමසුවේ නැහැ. අපි කරේ කරපු දේ විතරයි. ඒ නිසා විනාශ වෙච්ච ජීවිතයක්, වැරදුණු ජීවිතයක් කරදර ගොඩකට මැදිහත් වෙනවා. ඔගොල්ලන්ටත් එහෙම ඕන තරම් වෙලා ඇති. ඒ නිසා ඕක තමයි පළවෙනියටම අපි තේරුම් ගත යුත්තේ. මොකද ලෝකයෙන් දෙන හැමදේම හොඳ දෙයක් නෙවෙයි. දැන් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා විතර අපි කරන්නේ, අපිට බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් අපි කරන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැළපෙන දේවල් කරන්න කියලා තියෙන දේවල් තමයි කරන්නේ. යම් දවසක බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් අපි කරන්න පටන් ගත්තොත් අපේ භික්ෂු ජීවිත සම්පූර්ණයෙන් විනාශ වෙනවා. එහෙනම් අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල රැකවරණයක් තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල රැකවරණේ ලබා ගන්නවා. එතකොට අපි බාහිරින් ලෝකෙන් අපිට කිව්වයි කියලා අපි ඒක කරන්න යන්නේ නැහැ. බාහිර ලෝකෙන් අපි උනන්දු කරා කියලා අපි ඒකට අහු වෙන්නේ නැහැ. බාහිර ලෝකෙන් අපි කැමැත්ත උපදවුවා කියලා අපි ඒකට යන්නේ නැහැ. අපි ධර්මයට ගලපලා බලනවා. එතකොට අපි ප්‍රතික්ෂේප කිරීමේ භූමිකාව තුල පිහිටලා තමයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඕගොල්ලෝ ධර්මයට අනුව හෝ ලෝකේ විවිධාකාරගේ දැනුම හොයා ගන්න පුළුවන්. ඒ අනුව විමසිලිමත්ව කටයුතු කරන්න ඕනේ ලෝක ජීවත් වෙනකොට. දෙවනි කාරණාව තමයි අපිට යමකට ආසයි දෙන්න පුළුවන්. අපිට යමකට කැමති වෙන්න පුළුවන්. අපි යමකට ගොදුරු වෙලා තියෙන්න පුළුවන්. අපි යමකට පුරුදු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ විමසලා බලන්න
මේ කරන දේ මට හොඳයිද මගේ අනාගතයට හොඳයිද මගේ ආර්ථිකයට හොඳයිද මගේ ගෞරවයට හොඳයිද මගේ අධ්‍යාපනයට හොඳයිද මගේ දියුණුවට හොඳයිද මගේ ශරීර සෞඛ්‍යයට හොඳයිද මගේ ගුණවත් චරිතයට හොඳයිද මේ කල්පනා කරන්න ඕගොල්ලෝ කොච්චරයකට ආස වුණත් ඔය කියපු දේවල් හොඳ නැත්තම් ඒක කරන්න එපා අපේ කැමැත්ත අදාළ නැහැ මොකද හේතුව කැමැත්ත නිසා තමයි ගොඩක් මිනිස්සු දේවල් කරන්නේ හැබැයි මේ කැමැත්තෙන් කරන ගොඩක් දේවල් නිසා මිනිස්සු විනාශ වෙලා තියෙනවා සමාජයේ අපහාසයට ලක් වෙලා තියෙනවා හිරේ වැටලා තියෙනවා ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් විඳලා තියෙනවා ස්ත්‍රී දෝෂකය වෙලා තියෙනවා මද්‍රව්‍ය ලෝලීන් වෙලා තියෙනවා සූදුකාරය වෙලා තියෙනවා ව්‍යාපාර බංකොලොත් කරගෙන තියෙනවා විවාහ කඩාගෙන තියෙනවා බලන්න මිනිස්සු විඳින දුක් මේ මිනිස්සු ගොඩාක් දේවල් කරලා තියෙන කැමැත්තෙන් ඒ කැමැත්තෙන් කරපු දේවල් නිසා මේගොල්ලෝ විනාශ වෙලා තියෙනවා එතකොට කැමැත්තෙන් කරපු දේ මේගොල්ලෝ විනාශුනේ කොහොමද මේගොල්ලෝ කැමැති නිසා කළා මිසක් ඒකෙන් වෙන ප්‍රතිඵලය සහ ඒකෙන් වෙන අයහපත ගැන මේගොල්ලෝ දැනුවත් වෙලා හිටියේ නැහැ ආස නිසා කරනවා කැමැති නිසා කරනවා ඕන නිසා කරනවා හැබැයි ඒක යහපත්ද අයහපත්ද කුසල්ද අකුසල්ද පින්ද පව්ද හොඳද නරකද මේකේ මට හානියක්ද වෙන්නේ දියුණුවක්ද වෙන්නේ කියලා කිසිම විමසීමක් කරන්නේ නැහැ බොහෝ විලාවට ඕගොල්ලොත් එහෙම තමයි ඒක කරන්නේ කරන්න කැමතිත් නැහැ කවුරුට කියනවට කැමතිත් නැහැ සමහරවිට දැන් මම මෙහෙම කියනකොට ඕගොල්ලන්ට ඉතින් ඒක මොකටද අපි කරන්නේ කියලා හැබැයි ඕගොල්ලෝ මේක නොකළොත් ඔයගලන්ට අනිවාර්යෙන් කවදා හරි ජීවිතේ වරදිනවා කවදා හරි ජීවිත දවස අඬන්න සිද්ධ වෙනවා කවදා හරි ජීවිතේ වැළපෙන්න සිද්ධ වෙනවා සමහර විට ඔබේ ජීවිතේ ගොඩ ගන්න බැරි තත්ත්වයකටම වැටෙන්න පුළුවන් එහෙම මිනිස්සු ඕන තරම් අපිට හම්බෙලා තියෙනවා ඒ ගොඩට ඕගොල්ලෝ වැටෙන්න එපා ඒ නිසා ජීවිතේ වරදින්න මහ වෙලාවක් යන්නේ නැහැ ජීවිතේ සම්පූර්ණ විනාශ වෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ හැබැයි අපි මේ කර්ම දෙක ගැන විමසිලමත් වුණොත් අපේ ජීවිතේ ගොඩාක් දේවල් නිවැරදි කරගන්න පුළුවන්. අපේ ජීවිතේ දියුණුවට ඕන දේවල් විතරක් කරගන්න පුළුවන්. සමෘද්ධියට ඕන දේවල් විතරක් කරගන්න පුළුවන්. යහපතට ඕන දේවල් විතරක් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දුක් කරදර බැහැර කරගන්න පුළුවන්. ඒ නිසා ලෝකයෙන් පෙළඹෙව්වා කියලා විමසන්නේ නැතුව ඒවා බාර ගන්න එපා. තමන් කැමති වුණා කියලා, තමන් ආස කළා කියලා විමසන්නේ නැතුව ඒක පිළිගන්න එපා. ඒවට විමසීමේ නුවණ ඇති කරගන්න, සිහිය උපදවා ගන්න. මොකද හේතුව මේ කරුණු දෙක මැත්තේ අපේ ජීවිතේ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද ජීවිතේ දියුණු වෙනවද පිරිහෙනවද කියන එක තීරණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි අජීවී වස්තු නෙමෙයි. ඔයගොල්ල දෙක රූකඩ. රූකඩ කොහමද තියෙන්නේ? අර ලී කෝටු දෙකක් අරගෙන ඔහොම නූල් දාලා හොල්ලනවා. ඔයගොල්ල රූකඩ නෙමෙයි. ඒකෝ රූකඩේ නැට වෙන්නේ ඒකේ ඒ රූකඩ නටවන කෙනාගේ අතේ. එයා අතපය උස්සන්නේ කතා කරන්නේ ඔක්කොම නටවන කෙනා නිසා. ඔගොල්ලෝ සමාජයෙන් එහෙම නටවන කෙනෙක් නම් ඔගොල්ලන්ගේ විනාශය බොහෝම අත ළඟයි. ඔගොල්ලන්ගේ හිත විසින් ඔගොල්ලෝ නටවන කෙනෙක් නම් ඔගොල්ලන්ගේ විනාශය බොහෝම අත ළඟයි. මොකද හේතුව ඔගොල්ලෝ රූකඩයක් වගේ ඔයගලන්ට හිතන්න බෑ, කල්පනා කරන්න බෑ. ඔගොල්ලෝ විමසන්නේ නෑ. ඔගොල්ලන්ගේ විමසීමෙන් හිතලා කල්පනා කරලා වැඩ කරලා ඔගෙලි ජීවිතේ නිසි මාවතට ගන්න කෙනෙක් නෙවෙයි ඔයගොල්ලෝ. මියගිය රූකඩයක් වගේ. ඒ නිසා අජීවී රූකඩයක් වෙන්න එපා. තමන්ගේත් අනුන්ගේත් තමන්ගේ සිතේ වසඟයට යන්න එපා අනුන්ගේ වසඟයට යන්නත් එපා ඔබ ධර්මයේ තුල ඉඳගෙන කල්පනා කරන්න කළ යුතු නොකළ යුතු සුදුසු නුසුදුසු යහපත අයහපත කල්පනා කරලා තේරුම් අරන් තමන්ට යහපත ඇති කරන දේ තමන්ට දියුණුව ඇති කරන දේ තමන්ගේ සෞභාග්‍ය ඇති කරන දේ තෝරගෙන වැඩ කරන්න ඉගෙන ගන්න හැම දිනාටම තෙරුවන් සරණයි